सूर्या वचने परसमाप्त अर्थेम कनपिट पेरलीमट नियमितायि ओ ओबट अहुनानि वरदि विद्यान्यन पोषण विद्येट सूर्यागे द्रव मारुबीमट इतामत्म आसन्नायि हे सूर्यागे वियरुवक नुव कुतुहले दनवन विश्वीय सिदुबीमक लेस हंदुन्वन्नट पुलुवान् हितिन मवा गन्न योद तारकावक अप सूर्यावेनि विशाल तारकावक अतिशयेन मेहि चुंबक क्षेत्रे कनपिट पेरलनवा हे हरेट विद्याप्रबंध चित्रपटियक दसुनक वगे नेद नमुत् विश्वास करन्न मे सत्य सिदुबीमक हे सैम वसर एकोलहकट वरक सिदुवेनवा अवसान वरटे सिदुवुने 2013 वर्षेदी हितिन नीलंगेक वेन्ने कवदाद कियला होयागन्न ओब अल्बर्ट आइन्स्टाइन वेन्न ओने नेह ईलंग द्रव कणपिट पेरलीम सिदुवन्ने मेम 2024 वर्षेदी हितिन ओबट हितेन्न पुलुवन मे गेन विशेषयेन कथा करन्न तरम एहि अति दे कुमक्द किया මොකද ඒ 2013 වර්ෂයේදී සිදු වූ අතර අප 2024 වන තුරුත් හොඳින් සිටිනවා කෙසේ වෙතත් විද්‍යාඥයින් පවසන විදියට මෙවර පැමිණෙන සූර්යාගේ චුම්බක ද්‍රව උඩයට මාරු වීම නම් මහා භයානක එකක් අද මේ වීඩියෝ එකෙන් එවැනි සිදුවීමක් අපට ඇතිගල හැකි බලපෑම් ගැන ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා මේ ගැන දැන ගැනීමට පෙර තාරකා විද්‍යාවට කැමති ඔබ වෙනුවෙන්ම ආරම්භ කරපු මේ channel එක දැන්ම subscribe කරන්න එවගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. මෙම සූර්ය ද්‍රව මාරුව සූර්ය උපරිමයේ හෝ සෝලර් මැක්සිමම් ලෙස හඳුන්වන සූර්ය ක්‍රියාකාරකම්වල උච්චතම අවස්ථාවේදී සිදුවන සංසිද්ධියක්. පෘථුවියට මෙන්ම සූර්යාටද උතුර සහ දකුණ යනුවෙන් චුම්බක ද්‍රව දෙකක් තිබෙනවා. සෑම වසර 11කට වරක් සූර්යාගේම ද්‍රවීය චුම්බක ශේෂ්ත්‍රය බිඳුවටම දුර්වල වෙනවා. පසුව නැවත වැඩි ශක්තියකින් යුතු චුම්බක ශේෂ්ත්‍රයෙන් නැවත මතු වෙනවා. නමුත්තේ මතුවන්නේ චුම්බක ද්‍රව උඩයට මාරු වෙලා. එනම් උත්තර ද්‍රව්‍ය දකුණට සහ දකුණු ද්‍රව්‍ය උතුරේද පිහිටන ලෙසයි. හැත්තටම භයානක වන්නේ සූර්යාගේ චුම්බක ද්‍රව්‍යයන්හි උඩයට මාරු වීම නොවේයි. හිතන්න මේ වන විට සූර්යා දැඩි චුම්බක ක්‍රියාකාරී මට්ටමක් අත්විඳමින් සිටිනවා. පසුගිය දශකයක කාලය තුල සූර්යා අත්විඳි ඉතා දරුණුම චුම්බක ක්‍රියාකාරීත්වය මෙයයි. මෙම කාල පරිච්ඡේදය තුලදී සූර්යා විසින් සූර්ය ගිනිදැල් සහ ස්කන්ධ විසර්ජනයන් ඇතුළු සංදර්ශන පෙන්වාලනවා. විද්‍යාඥින් ඒවා හඳුන්වන්නේ සූර්ය කුණාටු ලෙසයි. ඒවා සූර්යා මතු පිටින් ආරෝපිත අංශු ඉවතට විසිරුවා හරින දැවැන්ත පිපිරීම් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒවා පැයට කිලෝමීටර් 100,000 ගණනක වේගයකින් සෞර ග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරනවා. සාමාන්‍යයෙන් මෙම අංශු වලට දින 3ක් ඇතුළත පෘථුවිය වෙත ළඟා වෙන්නට පුළුවන්. ඉතින් මෙම ද්‍රව කණපිට පෙරලීම සූර්යාගේ සූර්ය චක්‍රයේ කොටසක්. සූර්ය චක්‍රය අනුව සූර්යාගේ චුම්බක ශේෂ්ත්‍රයේ ශක්තියෙන් වර්ධනය වීම සිදු වෙන, පසුව චුම්බක ශේෂ්ත්‍රයේ දැවයන් උඩයට මාරු වෙන, අවසානයේ චුම්බක ශේෂ්ත්‍රයේ නැවතත් සේවි ගොස් නැවතත් වර්ධනය වීම සිදු වෙන චක්‍රයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙම චක්‍රයේ සූර්ය ලපවල සිට සූර්ය ගිනිදැල් දක්වා සියල්ලටම බලපානවා. සූර්යා මත ඇතිවන මහා දැවැන්ත ටෝනේඩෝ වැනි කුණාටු විසින් පෘථුවියෙන් 6 ගුණයක උණුසුම් වායු වලාකුලක් අභ්‍යවකාශයේ වෙත මුදා හරින සංසිද්ධිය ඔබට මතකද? සූර්යා මත දිස්වන යෝධ ලප පෘථුවිය දෙසට අධිවේගී සූර්ය සුළං නිකුත් කරන සංසිද්ධිය ඔබට මතකද? හොඳින් මතක තබා ගන්නේ සියල්ලම සූර්යාගේ සූර්ය චක්‍රය තුල අත්දකින්නට ලැබෙන සිදුවීම්. වඩාත් පැහැදිලි කරොත් ඔබේ රිදිසෝදන කාලසටහන මෙන් සූර්යාටද Tamangeema දින දර්ශනයක් තිබෙනවා. අපිරිසිදු මේස් කණපිට හරවා පිරිසිදු කරනවා වෙනුවට සූර්යා සිදු කරන්නේ එහි චුම්බක ශේෂ්ත්‍රයේ කණපිට පෙරලීමයි. මෙම සිදුවීම සිදු වෙන නිවැරදිම දිනේ දන්වා සූර්යා විසින් අපට ආරාධනා පත්‍රයක් එවන්නේ නැහැ. හිතන්නේ එසේනම් විද්‍යාඥයින් මීළඟ චුම්බක ද්‍රව පෙරලිය සිදුවන්නේ කවදාදැයි අනාවැකි පළ කරන්නේ කෙසේද? ඔවුන් මේ සඳහා සූර්ය ක්‍රියාකාරීත්වයේ වැඩිවීමක් පිළිබඳව දන්වා සිටින සංඥාවන් සෙවීමට වෙහෙසෙනවා. මෙහිදී ඔබට තේරුම් යන්නට ඇති සූර්යා එක් රැයකින් චුම්බක ශේෂ්ත්‍රයේ කණපිට පෙරලන්නේ නැහැ. හේ සූර්ය චක්‍රයේ පුරාවටම ක්‍රමයෙන් සිදුවෙන ක්‍රියාවලියක්. සූර්ය චක්‍රය ආරම්භ වන්නේ සූර්ය අවමය නොහොත් සෝලර් මිනිමම් යනුවෙන් හැඳින්වෙන අඩු සූර්ය ක්‍රියාකාරකම් සහිත කාල පරිච්ඡේදයකින්. අපියම චක්‍රයේ මැදට ගමන් කරන විට සූර්ය ක්‍රියාකාරීත්වයේ වැඩි වෙනවා දකගත හැකි අතර හිරුලප සූර්ය ගිනිදැල් සහ ස්කන්ධ විසර්ජනයන් නැතිවීම සිදු වෙනවා. සූර්ය උපරිමයේ ලෙස හැඳින්වෙන මෙම කාල පරිච්ඡේදය තුල තමයි ද්‍රව පෙරලීමේ වැඩි කොටසක් සිදුවන්නේ. නමුත් සූර්යා තරමක් ගැඹිරහස් බවකින් යුක්තයි. මොකද මෙම ක්‍රියාවලිය සෑම විටම පිටපතට ගැලපෙන්නේ නැහැ.
අතීතයේදී සූර්ය චක්‍රය වසර 9 සිට 14 දක්වා දිගින් වෙනස් වී තිබෙනවා. එයින් අදහස් වන්නේ සූර්යාගේ චුම්බක ද්‍රව්‍යයන්හි පෙරලීමේ නිශ්චිත දිනයක් පැවසිය නොහැකි බවත් ඒ තරමක් අනපේක්ෂිත විය හැකි බවයි. නමුත් විද්‍යාඥයින් අපගේ මෞතාරකාව නිරන්තරයෙන්ම සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා. හුන් සූර්යාගේ සෑම ගුරුස් එකක්ම සහ එක්කාවක්ම නිරීක්ෂණය කරමින් සිටින්නේ චුම්බක ශ්‍රේෂ්ඨයේ දව පෙරලීම සිදුවන මොහොතේ අප හොඳ සූදානමකින් තිබීමේ අරමුණෙන්. හෙබැවින් මෙම වසරේ සූර්යා ගැන හොඳ අවධානයෙන් සිටිය යුතුයි. මේ තවත් අධික වසරක් පමණක් නොවේයි. හිරුගේ චුම්බක ගමනේ යෝධ පිම්මක් සිදුවෙන වර්ෂයයි. සූර්යා එහි චුම්බක ශ්‍රේෂ්ඨයේ කනපිට පෙරලෙන විට එහි බලපෑම අප පෘථුවියටද දැනෙනවා. උදාහරණයක් විදිහට සූර්යා මත ඇතිවෙන සූර්යකුණාට විසින් පෘථුවියේ චුම්බක ශ්‍රේෂ්ඨයේ සිදුරුකොට මතුපිටට අධිශක්ති ආරෝපිත අනුපතිත කරවන්නට පුළුවන්. නමුත් එහෙමයි කියා ඔබ ලෝක විනාශයෙන් බේරෙන්න සිතා බංකරයන් සැකසිය යුතු නැහැ. ඔබ දන්නවද පෘථුවියේ චුම්බක ශ්‍රේෂ්ඨයේද කනපිට පෙරලෙමින් පවතිනවා. සකපල කරන විදිහට වාර්තාගත ඉතිහාසය තුළ දහවතාවක් ඒ සිදුව තිබෙනවා. අවසාන වරට පෘථිවි චුම්බක ශ්‍රේෂ්ඨයේ ද්‍රවමාරු වීමක් සිදු වූ බවට සැක කරන්නේ මීට වසර 780,000කට පමණ පෙරයි. හිරුගේ චුම්බක පෙරලීම අපගේ දිනදා කාලගුණයට ඍජුවම බලපාන්නේ නැහැ. හදිසියෙම සහරාහි හිම වැටෙනු ඇතැයි හෝ ටෝකියෝහි සුලිගුණාටුවක් ඇති වේවි යයි මින් අදහස් වන්නේ නැහැ. කෙසේ වෙතත් ඒ අපගේ දේශගුණයට වක්‍ර බලපෑම් ඇති කරනවා. සූර්යාගේ චුම්බක පෙරලීම යනු විශාල වූ සූර්ය චක්‍රයක කොටසක් වන අතර ඊට පෘථුවියේ සමස්ත උෂ්ණත්වයේ තරමකින් වෙනස් කිරීමට යම් හැකියාවක් තිබෙනවා. හිම උෂ්ණත්ව වෙනස සාමාන්‍ය කෙනෙකුට නොදැනෙන කාලගුණ විද්‍යාඥයින්ට පමණක් දිස්වෙන විදිහේ සුළු වෙනස්කමක්. චුම්බක ද්‍රව පෙරලීමකදී පැන නගින සූර්ය කුණාටුවක් ඉතාමත්ම දරුණු විය හැකියි. මෙම කුණාටුව වලින් එකක් පෘථුවියට ළඟා වූහොත් ඒ ඔරෝරාස් යනුවෙන් හඳුන්වන සුන්දර ස්වභාවික ආලෝක සංදර්ශන කීපයක් අහසේ ඇති කිරීමට සමත් වෙනවා. එය හරියට අහස අලංකාරමත් කරන යෝධ කොස්මික් ඩිස්කෝ එකක් වගේ. සූර්ය කුණාටුවක ඊට එහා ගිය මහා භයානක බවක්ද තිබෙන බව මතක් කළ යුතුයි. මෙම සූර්ය කුණාටුවලට අපගේ තාක්ෂණයේ පවා විනාශ කර දමන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ඒවාට විදුලි බලජාල චන්ද්‍රිකා සන්නිවේදනයේ සහ ගෝලීය ස්ථාන නිර්ණය කිරීමේ GPS තාක්ෂණයේ පවා කඩාකප්පල් කර දමන්නට පුළුවන්. හිතින් මවා ගන්න ඔබ නව ස්ථානයකට රියපදවමින් සිටිනවා කියා. එකවරම හදිසියෙම ඔබගේ GPS එක විසින් ඔබව ඇන්ටාක්ටිකාව වෙත යොමු කිරීමට පටන් ගන්නවා. නැතහොත් ඔබ ඔබේ ප්‍රියතම වැඩසටහන නරඹමින් සිටින අතරතුර රූපවාහිනී සංඥා එන හිටිනවා. හේවා සූර්ය කුණාටුවක් නිසා සිදුවිය හැකි දේවල්. හෙබවින් සූර්යාගේ චුම්බක පෙරලීම ලෝක විනාශයක් ගෙන එන්නේ නැහැ. හේ අපට මතක් කර දෙන්නේ අප විශාල විශ්ව නර්තනයක කොටසක් බවයි. අවසානයේදීම පැවසිය යුතුයි සූර්යාගේ චුම්බක ද්‍රව දෙක උඩයට මාරුවීමෙන් පෘථිවි වාසීන්ගේ ජීවිතවලට කිසිම හානියක් සිදුවන්නේ නැහැ. පෙර සඳහන් කළ පරිදි ඒ විසින් සිදුවිය හැකි ලොකුම හානිය නම් සූර්ය කුණාටුව නිසා සන්නිවේදන චන්ද්‍රිකාවන් වලට හානි වීමයි. හදවන විට සන්නිවේදන චන්ද්‍රිකා මත අපි බොහෝ සෙයින් යැපෙන නිසා සූර්ය කුණාටුවක බලපෑමෙන් අපගේ කාලගුණ නාවිකි පැවසීමේ තාක්ෂණය අන්තර්ජාලයේ GPS වල සිට විදුලි බල ජාලයන්ටද බරපතල හානි ඇති වෙන්නට පුළුවන්. එපමණක් නොවේ චුම්බක ද්‍රව මාරුවීමේදී ඇතිවිය හැකි සූර්ය කුණාටු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හෝ ඕනෑම ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුමක සිටින ගගනගාමීන්ට සැලකිය යුතු තර්ජනයක් ඇති කරනවා. පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයේ විසින් පොළොව මත සිටින අප ආරක්ෂා කරත් ගගනගාමීන්ට නම් මැත්තේ සීමිත ආරක්ෂක පලිහක් පමණයි. ඉතින් සූර්යාගේ චුම්බක ද්‍රව උඩයට මාරුවීම සම්බන්ධව ඔබ දැනගත යුතු සියලු දේ මේ වීඩියෝවේ අන්තර්ගත වෙන බව අපි සිතනවා. ඔබ නොදැන සිටි මෙවැනි දේවල් දැනගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.